අභිවෘද්ධියක් දක්නට ලැබෙනවා නව පුරා විද්‍යාව කියන්නේ ශ්‍රේෂ්ඨය ඇතුළේ. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රොසෙසුවල් ආකියොලොජි කියලා. එහෙම නැත්නම් නිව් ආකියොලොජි. මේකේ විශාල දියුණුවක් දක්නට ලැබෙනවා. බින්ෆර්ඩ් වගේ කට්ටිය, ඒ වගේම ටැනරි වගේ කට්ටිය ගිය රටේ විශාල ප්‍රබෝධයක්. මෙතෙක් තිබුණු පුරා විද්‍යා මූලධර්ම උඩු යටිකුරු වෙනවා. මේක බහු බහු ශික්ෂණයක් බවට පත් වෙනවා. මෙතෙක් කල හුදකලාව පුරා විද්‍යාඥයන් රැඟූ භූමිකාව විශේෂඥයන් විශාල සංඛ්‍යාවක් අතර බෙදෙන පුරා විද්‍යා ශිෂ්‍යයෙ මේ වගේ මේක බහු ශික්ෂණමය විෂයක් බවට පත් වෙනවා. මේ ආభాෂ්‍ය ගොඩකුඹුරට නොලැබෙන්නට ඇතයි අපිට හිතන්න අමාරුයි. මේ ආభాෂ්‍ය ලැබුණු බවට ඉඟි කීපයක් ඔහුගේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තුල ඔහුගේ කොමසාරිස් ස්ථූරයේ දරන කාලය තුල අපිට දකින්න තියෙනවා. අනිත් පැත්තට ගත්තාම ඔහුගේ කාලේ බොහොම අපි අගය කළ යුතු දුරදක්නා නුවණින් කළ කාර්යයක් අපි සිහිපත් කරන්න ඕනේ. අපි දන්නවා 1970 න් පස්සේ ලෝකයේ ගොඩක් සංවර්ධන ව්‍යාපෘති ශීඝ්‍රවත් වුණා. මේ සංවර්ධන ව්‍යාපෘති ශීඝ්‍රවත් වීම සමග අලුත් විෂයක් හිස ඔසවනවා. අපි කියනවා මේ ගලවා ගැනීම පුරා විද්‍යාව කියලා. මේකේ ආරම්භක පියවර ඇත්තනම අස්වාන් වේල්ල බැඳීමේදී අබුසිම්බල් දේවස්ථානයේ ඒ ජලාශයට ඇටවීමට නියමිතව තිබියදී එම දේවස්ථානයේ එතනින් උස්බිමක ස්ථාපර කරන්න යුනෙස්කෝ සංවිධානය කටයුතු කරනවා. මේක ඇත්තම ආරම්භක පියවරක් ලෝකයේ ගලවා ගැනීම එහෙම නැත්නම් මුදවා ගැනීම පුරා විද්‍යාව කියන ක්ෂේත්‍ර දෙකේ මේකත් එක්ක මේ ඇති වෙන අලුත් විෂය පුරා විද්‍යාව උරුම කළමනාකරණය කියන විෂය. පුරා විද්‍යාව උරුම කළමනාකරණය කියන විෂය ලෝකයට ආගන්තුක විෂයක් වුණේ නැහැ. උරුම කළමනාකරණය ගැන ලෝක හැමතැනම නීති රීති සංවිධානය වෙලා තිබුණා. ඒ වගේම සමහර පුරා විද්‍යා ස්ථාර බලපෑමට ලක් වෙන අවස්ථාවලදී පුරා විද්‍යාඥයෝ ඊට මැදිහත් වෙන අවස්ථා තිබුණා. මේ වගේ නොඑක ආකාරයෙන් පුරා විද්‍යා ස්ථාන බලපෑමට ලක් වෙන අවස්ථාවල පුරා විද්‍යාඥයන්ගේ සිවිල් සංවිධානවලත් ස්වේච්ඡා සංවිධානවලත් මැදිහත් වීම සැලසුණා. නමුත් මේක විෂයක් හැටියට වෙනම නමකින් මේක ලේබලයක් ගසලා ලේබලයකින් මතුවෙන්න පටන් ගත්තේ 1970 වගේ කාලේ. මේකෙදි මේ නව මේ පුරා විද්‍යා උරුම කළමනාකරණය කියන විෂයේදී එක් ප්‍රධාන ප්‍රතිපත්තියක් එක් ප්‍රධාන නීතියක් එක් ප්‍රධාන පිළිගැනීමක් තමයි සාමාන්‍ය සමාජයත් එක්ක ඒකාබද්ධව අපි උරුමය කළමනාකරණය කරන්න ඕනේ කියන එක. මේ 1970 න් පසුව පුරා විද්‍යා උරුමය කළමනාකරණය කරන්න පුරා විද්‍යාඥයන් සමග වෙනත් වෘත්තිකයන්, ඒ වගේම සිවිල් සංවිධාන, ඒ වගේම ස්වේච්ඡා සංවිධාන වගේ පිරිස් එකතු වෙලා මේ පුරා විද්‍යා ස්ථානයක් කළමනාකරණය කිරීමේ එහි බර දරා ගැනීමේ සාමූහික වගකීමට උර දෙනවා. එතකොට මේ කාලේ වෙනකොට මේ අදහස් උරුම කළමනා කරන අදහස අද අපි දක්න උරුම කළමනා කරන අදහස් තරම්ම පෝෂණය වෙලා තිබුණේ නැහැ. මේ වගේ තත්ත්වයකට දැන් ගොඩකුඹර කියනවා මේ රටේ තියෙන ස්මාරක ගොඩක් බෞද්ධ ආගමික පුරාවිද්‍යා ස්ථාන එබැවින් ඒ බෞද්ධ ආගමික අවශ්‍යතාවයන්ට පුරා විද්‍යා ස්ථාන වල ඉඩ දෙන්න ඕනේ. ඔවුන්ට අයිතියක් තියෙනවා පුරා විද්‍යා ස්ථාන වල තමන්ගේ ජීවමාන ආගම අදහන්න. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවිධානය කරන්න ඕනේ. හැබැයි මේ පුරා විද්‍යාව සහ පුරා විද්‍යාත්මක භාවය සහ උරුම කළමනාකරණය කියන විෂයන් දෙකේ ලොකු ගැටුමක් තියෙනවා. මේක අපිට පේන හැටියට ඉතිහාසෙ බෙල් මහත්මයා කාලේ එවකට බ්‍රිතාන්‍ය රජීව් සිං ලංකාවට වූ සුදු ජාතික මහත්මෙක් මේ වගේම අදහස් පළ කරනවා 1912 දී වගේ. ඔහු කියනවා මට අවසන්වන්න මට නම උරුවට එන්නේ. ඔහු කියනවා මේ රටේ බෞද්ධාගම ස්මාරක තියෙන බොහොමයක්. ඒවා බෞද්ධයන් විශාල වශයෙන් ඒ ස්ථානවල ගැවසෙනවා. ඒ නිසා මේ බෞද්ධ අවශ්‍යතාවයන්ට අපි අවකාශ සැලසන්න ඕනේ කියන කාරණේ කියනවා. මේ ප්‍රකාශය 1912 ප්‍රකාශය හැරුණකොට
ඉස්සලාම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ බෞද්ධ සැදැහැවතුන්ට මේ පුරා විද්‍යා ස්මාර උරුමය කළමනාකරණය කිරීමට ඒවා මේ ස්ථානවල තමන්ගේ නිදහස පාවිච්චි කිරීමට ඉඩ දිය යුතුයි කියන අදහස ප්‍රසිද්ධිය පළ කරන පළමු පුරා විද්‍යාඥයා ගොඩකුඹුර බවට පත් වෙනවා. ඒ නිසා ඔහු ලංකාවේ පුරා විද්‍යා උරුම කළමනාකරණය කිරීමේ කාර්යයේදී අපිට අමතක කරන්න බැරි චරිතයක්. තොර 62 63 අවුරුදු වෙනකොට ගොඩකුඹුර මෙතෙක් මුහුණ දීමට සිදු වී තිබූ පීඩනකාරී තත්ත්වෙන් ටිකෙන් ටික මිදීමට හැකියාව ලැබුණා. 963 64 වෙනකොට ප්‍රතිපාදන රජී විසින් බිලියන් 9.5කට වැඩි කරනවා. ඒක පුරා විද්‍යා කටයුතු වලට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන කාරණේ ගොඩකුඹුර ප්‍රකාශ කළත් ඒක යම්තාක් දුරකට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට උදව් වෙනවා. 964 වෙනකොට දෙපාර්තමේන්තුව විධිමත් පාරකට වැටෙනවා. දෙපාර්තමේන්තු කටයුතු ක්‍රමවත් වෙනවා. අර පරණවිතාන මහත්මයාගේ කාලේ පස්සේ ඒ ඇතුණු වියවුල්කාරී තත්ත්වය නැවතත් සමනය වෙලා සාමාන්‍ය පරිදි දෙපාර්තමේන්තුව වැඩ ටික ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මෙතෙක් කල මේ ගොඩකුඹුර මහත්මයා වැඩ ආවරණය කරන පුරා විද්‍යා කොමසාරිස්වරයා හැටියට කටයුතු කරන්නේ ඒ වර්ෂයේදීම කොටුකුමර මහත්මයා ස්ථිර කොමසාරිස්වරයා ලෙසට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පත් වෙනවා. මීට පෙර කාලයේ ගත්තම ගොඩකුමර මහත්මයා ඇත්තම ගොඩකුමර මහත්මයාගේ තියෙන මේ අභියෝගාත්මක කාලය ගැන 58 සිට 62 දක්වා මේ උරුම මේ පුරා විද්‍යා ස්ථාන වල් වැඩිම ඒ වටේ මාවත් වල් වැඩිම ශ්‍රම බලකාය පැත්තෙන් තියෙන ප්‍රශ්න වගේම පුරා ඒ කාලේ වල පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් තිබුණා. මේ කාලේ හිටපු සහකාරකම සාහිත්‍ය 3 දෙනෙක්ම විදේශ පුහුණුවන් සඳහා රටෙන් බැහැරව ගියා. ආචාර්ය සද්දාමංගල කරුණාත්න බැහැරව ගිහිල්ලා මේ අවසානයේ ඔහු සේවයට වාර්තා කරන්නේ මුලදීම වර්ෂ අවසානයේදී. ඒ වගේම ආචාර්ය රාජාදි සිල්වා වැඩිදුර පුහුණුවීම සඳහා රටෙන් බැහැර වෙනවා. ඒ වගේම වාස්තු විද්‍යාංශයේ සහකාර කොමසාරිස්වරයෙක් පුරවන්න ලැබෙන්නේ 60 වෙනකන්. මේ වගේ තත්ත්වයකට උට තමන් උදකලා වෙලා ලොකු කාර්යභාරයක් කරන්න සිද්ධ වෙනවා. 62 මේ තත්ත්වය සෑහෙන තරම් සාමාන්‍ය තත්ත්වයට පරිවර්තන වෙලා කටයුතු මං ඉස්සලා කිව්වා වගේ සාමාන්‍ය පරිදි ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම 62 වර්ෂයේදී දෙපාර්තමේන්තුව කවදාවත් නැති තරමට විවේචනය මහජනතාවගේ විවේචනයට පාත්‍ර වෙනවා. ගොඩකුඹුර මේක දකින්නේ බොහොම අපි දකින්නට වැඩිය වෙනස් දෘශ්‍යයකින්. අර අපි සාමාන්‍ය කීමනක් අපේ තියෙනවා පළරු පළ ඇති ගහට ගල් ගහනවා කියන. පරණවිතාන මේක මේ කාලේ 62 ඔහු මේ දෙපාර්තමේන්තුව කටයුතු වඩා විධිමත් විදියට ඉස්සරහට ගෙනියනකොට මේ විධිමත් භාවයේ මතම ජනතාවගේ අවධානය දෙපාර්තමේන්තුවට යොමු වෙනවා. ඔවුන්ගේ විවේචනයට පාත්‍ර වෙනවා කියන කාරණය ගොඩකුඹුර ප්‍රකාශ කරනවා. ඉන් පසුව ඔහු මේ තමන්ගේ මේ ආයතනයේ සේවය කරන අතරවාරයේදී ඔහුගේ පෙරදිග භාෂා දැනුම උපයෝගී කරගෙන කාර්යයන් කීපයකට අතගසනවා. එකක් තමයි ඔහුගේ අපි බොහොම ඉහළින් අගයනු ලබන ජානකීහරණයේ මහාචාර්ය සෙන්දත් පරණවිතාන සමග ඒකාබද්ධව සංස්කරණය කරනවා. මම හිතන්නේ ජානකීහරණයේ කෘතිය ගැන ඔහුට මුල් අදහස් එන්න ඇත්තේ එහි පිටපතක් තියෙනවා ලන්ඩනයේ ඔහු සේවය කළ පෙරදිගහ ආසියා මේ අප්‍රිකානු භාෂා අධ්‍යනන්සේ ඒකේ පිටපත් තවත් තුනක් සහ මෙම ලන්ඩන් පාසලේ තියෙන පිටපත ආශ්‍රය කරගෙනයි
ඔවුන් පරණවිතාන මහත්මයා සමග ගොඩකුමරු මහත්මයා එම කෘතිය සංස්කරණය කරන්නේ. ඊට අමතරව සමන්ත කූටවර්ණාව ඔහු මේ සංස්කරණය කරනවා. ඊට අතරව සිංහලිස් ලිටරචර් කියන පොත ඔහු අතින් එළි දකිනවා. ඊට අමතරව සාමාන්‍ය ජනතාව අතරට ඔහු ගොඩාක් ලං වුණු පොත් පෙළක් අපි කවුරුත් දන්නවා, කවුරුත් අපි අඳුනනවා. කලාපෙල, ඒ කලාපෙල යටතේ මෙතෙක් විද්වතුන් අතරට සීමා වෙලා තිබුණු, විද්වතුන් අතර සාකච්ඡාවට ලක් වෙලා තිබුණු අපේ උරුමේ විවිධ අංග, අපේ උරුමේ ප්‍රධාන අංග ඔහු සාමාන්‍ය ජනතාවට ලං කරනවා කාටත් තේරෙන බසින් පොත් පෙළක් හැටියට. මේකෙදි තිවංක පිළිමයේ ගැන පොතක් කියල දකිනවා, ඇම්බැක්ක දේවාලයේ, ඒ වගේම මැදකොඩ විහාරයේ චිත්‍ර, විසිතුරු මැටි උළු, ඒ වගේම මැටි රූප, තිවංක පිළිමයේ චිත්‍ර, විසිතුරු උළුවන්, සඳකඩ පහන, මුරගල ආදි වශයෙන් පොත්පිංචවල් භාෂාද්වයෙන්, ඉංග්‍රීසි සිංහල භාෂාද්වයෙන් බොහොම සරල සුගම බසින් කතා කරන භාෂා ව්‍යවහාරින් සකස් කරලා, නමුත් ශාස්ත්‍රීය දැක්මකින් යුක්තව ශාස්ත්‍රීය වටිනාකමකුත් ලැබෙන විදියට සාමාන්‍ය ජනතාව අතරට මේ පොත්ටි ගෙනියන. ඒත් එක්කම මොහුගේ කාලේ කරුණු පුරාවිද්‍යා කටයුතු ගැන විශේෂම සඳහන් කරන්න ඕනේ. ඔහු අපි දන්නවා බෙල් මහත්මයාගේ කාලේ පටන් පරණවිතානගේ කාලය මේ ආරම්භ වෙන අවස්ථාව දක්වාම පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රධාන අවධානය යොමුනේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන කෙරෙහි. අනුරාධපුරයේ පොළොන්නරුව, සීගිරිය වගේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන කෙරෙහි. මේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන කෙරෙහි මේ යොමු වී ඇති අවධානය පුරාවිද්‍යාඥයන් හැටියට නොගැලපෙන බව, ඒක පුරාවිද්‍යාඥයන්ට පුරාජ්‍ය ශේෂයේ නොවිය යුත්තක් බව මුලින්ම තේරුම් කරන්නේ හොකාට් මහත්මයා. හොකාට් කියන මේක සාමාන්‍ය ජනතාවේ පුරාවිද්‍යා පැත්තට හැරෙන්න ඕනේ කියලා. අර වරප්‍රසාදලත් පන්තිය ගැන සොයනවා වගේම සාමාන්‍ය ජනතාවේ පුරාවිද්‍යා පැත්තට හැරෙන්න ඕනේ කියන අදහස මුලින්ම හොකාට් ඉදිරිපත් කරනවා. මේකෙදි මේ අදහස දිගටම ගලාගෙන යන්නේ නැහැ. අවාසනාවට ලෝංගස් මහත්මයා කාලේ මේ අදහස දිගටම ගෙනියන්න ඔහු අසමත් වෙනවා. නැවතත් පරණවිතාන මහත්මයා කාලේ උන්ට දීප ව්‍යාප්ත පුරාවිද්‍යා කටයුතු ආරම්භ කළා. ගොඩකුඹුර කිසි විදිහකුනු පරණවිතානට නොදෙවෙනි වන ලෙස ස්ථාන විශාල සංඛ්‍යාවක් සංරක්ෂණයටත් ගවේෂණයටත් කැණීම් වලට ලක් කරනවා. මං හිතන්නේ මේක ගොඩක් අය දන්නේ නැහැ. සංඛ්‍යාත්මකව පරණවිතාන ඉක්මවා යන තරම් ස්ථාන සංඛ්‍යාවක් ගොඩකුඹුරගේ අවධානයට පාත්‍ර වෙනවා. මේකේ මේ මේ වාර්තාව නිසි පරිදි පුරාවිද්‍යා පාඨක සමා පාඨකයා ඉදිරියේ තබනවා. ඔහු වාර්තා වලට ගොඩක් වෙලාවට පාවිච්චි කරේ සාමාන්‍ය ජනතාවට තේරෙන සරල සුගම් භාෂාවක්. ඔහු නිතරම කැමැත්තක් දැක්වුවා සාමාන්‍ය පාඨකයා අතරට පුරාවිද්‍යාව ගෙනියන්න. ඒක ඔහු වචනයෙන් ප්‍රකාශ කර නොතිබුණත් ඒ අදහස ඔහුගේ වැඩ, ඔහුගේ කාර්යයන් සියල්ල තුලින් ඉස්මතු වෙනවා. තවත් ඔහු ගවේෂණ පැත්තෙන් ඉතාම වැදගත් කාර්යභාරයකට ගොඩකුම රත් කරනවා. 922 දී මම අර කිව්ව සාමාන්‍ය ජනතාවගේ පුරාවිද්‍යාව දේශේ හැරෙන්න ඕන කියන මේ හොකාඩ්ගේ තීන්දුව. හොකාඩ්ගේ කාලේ 1922 දී තීරණය කරනවා. මං හිතන්නේ මේ ඩයස් මහත්මෙන් මේ කාරණය ඉක්මියත් මේ කාරණය තත්කසා තිබුණ කාලයක්. පැරණි ස්මාරක නාමාවලිය සකස් කිරීම අවශ්‍යයි කියන මේ තීරණයකට එන වෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබුණත් ඒ ප්‍රධාන ස්ථාන පමණයි. ඒ ප්‍රධාන ස්ථානවලට අතිරේක ග්‍රාමීය මට්ටමේ තියෙන ප්‍රාදේශීය මට්ටමේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන නිසි පරිදි හඳුනාගෙන තිබුණේ නැහැ. මේ වැඩ පිළිවෙල හොකාඩ්ගේ කාර්යදී මේ සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඔහු පාවිච්චි කරන්නේ ගම්මුලාදෑනින්
ගම්මුලාදෑනින් වැරදි තොරතුරු ආකෘති පත්‍ර මාර්ගයෙන් මේ හොකාට ඉදිරිපත් කරනවා. ඉන් පසුව මේ ගැන මේ නැවතත් පියවර ගන්න ආචාර්ය සින්දත් පරණවිතාන ඔහුගේ කාලෙත් මේ ස්මාරක වාර්තාගත කිරීමේ වැඩපිළිවෙල ඔහු දියත් කරනවා. නමුත් අවාසනාවට මේ වතාවෙත් ඒ වැඩපිළිවෙල සාර්ථක වෙන්නේ නැහැ. ගොඩ කුඹුරගේ කාලයේදී මේ වැඩසටහන නැවතත් ක්‍රියාත්මක වෙනවා. මොකද මේක අත්‍යවශ්‍ය කාර්යයක් ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මේක 1940 පුරාවස්තු ආඥාපනතේ පැහැදිලිව සඳහන් වෙනවා. පුරාවිද්‍යා කොමසාර අධ්‍යක්ෂණ්ඩාල්ගේ කොමසාරිස්ගේ වගකීමක් ලෙස පැරණි ස්මාරක ලේඛන සකස් කිරීම. ඒ නිසා ආරම්භයේ පටන්ම මේ මේ කාර්යයට විශාල අවධානයක් බරක් යෙදුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ගොඩකුඹුරේ කාලේදී වෙනත් ක්‍රමවේදයක් පාවිච්චි කරන මේ ස්මාරක ලේඛනය සකස් කිරීම සඳහා. ඒ කාලේදී හිටපු සහකාර කොමසාරිස් නුගේගොඩ මහත්මයා ඔහු මායා කවයේ හිටපු සහකාර කොමසාරිස්වරයා නුගේගොඩ මහත්මයා මාර්ගයෙන් ගම්මුලා දෑනින් මේ මේ කරන රාජකාරිය ගැන ඔවුන්ට පුහුණුවක් ලබා දෙනවා. මේ පුහුණුවක් ලබා දීමෙන් පසුව මේ ගම්මුලා දෑනින් විසින් මේ කරන කාර්ය සෑහෙන තරම් සාර්ථක වූ බව ගොඩකුඹුර ප්‍රකාශ කරනවා. මේක ඒ කාලේ ලැබපු ලොකු ජයග්‍රහණයකට අපිට සඳහන් කරන්න පුළුවන්. පුරාවිද්‍යා ස්ථාන පමණක් නෙවෙයි ගම් මේ ගම්බද ප්‍රදේශවල ගෙවල් වල තිබුණු කාසි වගේ ජංගම් පුරාවස්තු පවා මේ ක්‍රමයේ වගේ පොඩි වගේ දේවල් ගෙවල් වල රැස් වෙනත් පුරාවස්තු වගේ දේවලුත් ස්මාරක වලට අතිරේකව මේ ගම්මුලා දෑනින් නැතුණු වාර්තා වෙනවා. ඒත් එක්කම ඊට පසුව නැවතත් අභියෝගයකට ලක් වෙනවා ගොඩකුඹුර ගම්මුලා දෑනින්ට ගෙවීම සඳහා ප්‍රතිපාදන සීමා වෙනවා. මේකෙදි නැවසර වතාවක් මේ වැඩසටහන අක්‍රිය වෙනවා. කොහොම වුණත් ගොඩකුඹුර කාලේ වෙනකොට මේකේ සෑහෙන තරම් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම ලැබිලා තිබුණා. ඒත් එක්කම තවත් කාරණයක් ගැන අපි මේ කැණීම් ගැන සඳහන් කළොත් පුරාවිද්‍යා කැණීම් ප්‍රධාන කැණීම් ස්ථාන 30ක පමණ ගොඩකුඹුරේ කාලේ සිදු වුණා. මේකත් ඉසාන විශාල සංඛ්‍යාවක් මේ කාලයට සාපේක්ෂව. මොහුට අර මම මුලදී කිව්වා වගේ අර නව පුරාවිද්‍යාවේ ආභාෂය එක්තරා ආකාරයකින් ලැබුණු බවට එක සාධකයක් අපිට මේ කාලේ ලැබුණා. අපි දන්නවා මේ 58 ඉදිරි පරණවිතානයන් විශ්‍රාම 56 ඉදිරි විශ්‍රාම ගියාට පස්සේ එළඹෙන වසර දෙකේදී කෞතුකාගාර අධ්‍යක්ෂවරයා සිටි පීපී දර්ණියගලත් ඒ වගේම සෙස්තියරි මහත්මයා තාල ජාතික මහාචාර්ය සෙස්තියරි පුරාවිද්‍යා කොමසාරිස් ධුරේ වැඩ ආවරණය කරනවා. සෙස්තියරි කැණීම '961 දක්වාම මේ සිදු වෙනවා. සෙස්තියරි තමයි මුලින්ම ලංකාවේ ස්තර විද්‍යාත්මක කැණීම් ආරම්භ කළේ. විද්‍යා තව විදිහකින් කිව්වොත් විද්‍යාත්මක කැණීම් වල පුරෝගාමිය සෙස්තියරි කියලා හැඳින්වුවත් ඒ නිවැරදි. ඔහු පස් ස්තර ගැන සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම කුඩා මැටිබඳුන් වැනි කුඩා පුරාවස්තු සැලසුම්ගත කිරීම, ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීම, ඒවා ආශ්‍රයෙන් කාල නිර්ණය කිරීම වගේ දේවල් කෙරෙහි සෙස්තියරිගේ අවධානය යොමු වෙනවා. එපමණක් නෙවෙයි සෙස්තියරි මුලින්ම ලංකාවේ මෙතෙක් අඳුනා නොදුන් තවත් කාර්යයක් තමයි සරසවි සිසුන් තමන්ගේ කැණීම් ව්‍යාපෘතියට සම්බන්ධ කරගන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් තමන්ගේ අනුරාධපුර ගෙඩියේ කරපු කැණීමට සම්බන්ධ කරගන්නවා. මේ වගේ ගොඩකුඹුරගේ අවසාන ආරම්භ කාලේ මේ කටයුතු උනේ. ඒ නිසා ඔහුට මේ තරම් මේ පිළිබඳ සෑහෙන තරම් අවබෝධයක් ඇති. ඔහු සඳහන් කරනවා වෙනත් මේ දේශයන්නි මේ වගේ කුඩා පුරාවස්තු වාර්තාගත කිරීම දැන් සෑහෙන තරම් අවධානයට යොමු වී ඇති බව ඔහු ප්‍රකාශයට පත් කරනවා. මේකත් එක්ක අපිට පේනවා ගොඩකුඹුරයන් නූතන පුරාවිද්‍යා දැනුම සම්පූර්ණයෙන්ම සන්නද්ධ වෙලා නොහිටියත් එහි ආභාෂය සමහරට ඔහු ලන්ඩනයේ ගත කරපු කාලය නිසා වෙන්න පුළුවනි. එහි ආභාෂය ඔහු ඔස්සේ ලංකාවට ආවයි කියන කාර්ය අපිට කියන්න පුළුවන්කම තියෙනවා.
මේ කාලේ සිදුවන තවත් වැදගත් පරිවර්තනයක් මේ ගුණකුමරි කාලේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලතල පූජා නගර අනුරාධපුර පූජා නගර ව්‍යාපෘතිය යටතේ දිසාපතිවරයා වෙත පැවරුණේ මේක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්රයාගේ බලතල යටතේ වුණු ප්‍රධාන කාර්යභාරයක් වෙනත් වෙනත් නිලධාරීන්ට පුරා විද්‍යා අධ්‍යක්ෂ කොමසාරිස් ධුරේ බලතල විමධ්‍යගත කිරීමට අධදක තිබුණේ නැහැ දෙපාර්තමේන්තුව මේක පසුව 940 පනතින් සහ මේ 940 පනතින් මේක නීතිගත වුණත් ඒ කියන්නේ පුරා විද්‍යා කොමසාරිස්රයාගේ බලතල දිසාපතිවරයාට පැවරීමේ සඳහා ප්‍රතිපාදන තිබුණ පුරාවස් වාච්‍ය මනතේ නමුත් ඒක ක්‍රියාවෙන් සිදු වෙලා තිබුණේ නැහැ මේක ක්‍රියාත්මක ක්‍රියාවෙන් සිදු වුණේ ගොඩකුඹුරේ කාලේ මේ බලතල අනුරාධපුර දිසාපතිවරයා වෙත පවරා දීමෙන් පසුව ඒ වගේම මේ කාලෙම 954 964 වෙනකොට මේ නව නගරයේ ඉදිකිරීම කාර්ය පැවරුණා මේකෙදි ලොකු කාර්යභාරයක් නව නගරයේ ඉදිකිරීමේ කාර්ය මේක පුරා විද්‍යාවට සම්බන්ධ නොවුණත් මේ නව නගරයේ ඉදිකිරීමේ කාර්ය සහ පැරණි නගරයේ පාරවල් නම් කිරීම වගේ කාර්යයක් සඳහා පත්කෙමු උපකමිටු වල ප්‍රධාන කාර්යභාරයක් ගොඩකුඹුරට කරන්න සිද්ධ වෙනවා ඔහු එබැවින් නව නගර ඉදිකිරීමේ කාර්යයටත් පැරණි නගරයේ සංවිධානය කිරීමේ කාර්යයටත් පුරෝගාමී මෙහෙවරක් කළ පුරා විද්‍යාඥයෙකු ලෙස අපේ සම්භාවනාවට පාත්‍ර වෙනවා අනිත් කාරණය මෙතෙක්කල් ප්‍රතිපත්ති තවත් මොහු කාලයේ වැදගත් ප්‍රතිපත්තියකට එන වෙනවා මෙතෙක්කල් ප්‍රතිපත්ති වුණේ ලැබෙන පුරාවස්තු කැණීම් වලින් සහ ගවේෂණ වලින් ලැබෙන පුරාවස්තු කොළඹ ජාතික කෞතුකාගාරයට යොමු කිරීම මේක තමයි එක් එක් දෙපාර්තමේන්තුව අනුගමනය කළ ප්‍රතිපත්තිය මේ ප්‍රතිපත්ති වෙනසකට ලක් වෙන ගොඩමුරගේ කාලයේදී එතෙක් තිබුණු මේ ප්‍රතිපත්තිය අවසන් කරමින් ලැබෙන පුරාවස්තු පුරා විද්‍යා කෞතුකාගාර වලට පමණක් යොමු කරන්න ඔහු ක්‍රියා කරනවා ඔහුගේ කාලය වන විට ඔහු වැඩ ආරම්භ කරන කාලය වෙනකොට පුරා විද්‍යා කෞතුකාගාර දෙකයි ලංකාවේ තිබුණේ අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරය සහ පඬුව මේ දැඩිගම පුරා විද්‍යා කෞතුකාගාරය ගොඩකුඹුර කෞතුකාගාර ලංකාවේ පුරා විද්‍යා කෞතුකාගාරය ඉතිහාසයේ නොමැකන නමක් තබන පුද්ගලෙක් ඔහු අලුතින් කෞතුකාගාර 6ක් පිහිටවනවා මේකදී පඬුව ස්තෝර කෞතුකාගාරය ආරම්භක පියවර ගන්නවා යාපහුව කෞතුකාගාරයේ ආරම්භ කිරීමේ මූලික පියවර ගන්නවා යාපනයේ කෞතුකාගාරය ආරම්භ කරනවා ඒ වගේම අම්බලන්තොර කෞතුකාගාරය ආරම්භ කරනවා මේ වගේ කෞතුකාගාර 6ක් ඔහුගේ කාලයේදී ආරම්භ කරන්න ඔහු කටයුතු කරනවා මේ වෙනකොට අද වෙනකොට මේ කෞතුකාගාර අපේ පුරා විද්‍යා දෙපාර්තමේන්තු කෞතුකාගාර පද්ධතියේ සංඛ්‍යාවෙන් 25ක් දක්වා ඉහළ නැගලා තියෙනවා මේ 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 පුනරුදේ මේ මේ ආරම්භයේ සංචුවන් කරේ ආචාර්ය ගොඩකුඹුර මේ කෞතුකාගාර කෞතුකාගාර පුරාවස්තු පැවරීමේ මේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේ කැණීම් වල සහ ගවේෂණ වල පුරාවස්තු යොමු කිරීමේ මූල ආරම්භයේ සංචුවන් කරන ප්‍රධාන සිදුවීමක් වෙනවා ඒ විසංගමල් රජුගේ සිංහාසනේ ගලින්කල සිංහ රූපේ සිංහාසනේ අපි දන්නවා කොළඹ කෞතුකාගාරයට ගෙනියනවා මේ ප්‍රතිමාව මේ ගොඩකුඹුරේ කාලයේදී නැවතත් පොළොන්නරුවට ගෙනෙමින් එහි තිබුණු මුල් ස්ථානය එහෙම නැත්නම් නිස්සංග මල්ලුගේ මල්ල රජුගේ රාජසභා ශාලාවේ මේ මේ නැවත ස්ථාපනය කරනවා මේක තමයි ආරම්භක පියවර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු පුරාවස්තු පුරා විද්‍යා කෞතුකාගාරවල ස්ථානගත කිරීම මේක මංගල පියවරක් අපිට සනාන් කරන්න පුළුවන්කම තියෙනවා රට පුරාම ගවේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා විශාල වශයෙන් සංඛ්‍යාත්මක ඉතාම විශාල ප්‍රමාණයක් ඒත් එක්කම තවත් වැදගත් දෙයක් වෙනවා මේ කාලයේදී අපි දන්නවා පුරා විද්‍යා බලපෑම් ඇගෙයින් නීතිය 994 දී අපේ පුරා විද්‍යා දෙපාර්තමේන්තු නීති පද්ධතියට එකතු වෙනවා ඒ අනුව සියලුම සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කිරීම සඳහා පුරා විද්‍යා බලපෑම් ඇගීමක් සිදු කරගත යුතුයි මේක 998 දී ලංකාවට නීතියක් හැටර හඳුන්වා දීම සිදු වුණත් ලෝකයේ මේ තත්ත්වය ඇති වෙනවා මම අර කියපු අස්වාන් වේල්ල සැදීමෙන් අබුසිම්බල් දේවස්ථානය සහ අසිස් කියන දේවස්ථානය ජලයෙන් යටීමේ තත්ත්වයෙන් උදා ගැනීම සඳහා කරන ලද ව්‍යායාම ප්‍රතිඵලයක් හැටියට මේ
බලපෑම් ඇගීම් වල එක්තරා ඒ ඉතරම් ඉහළ මට්ටමක ඉන්න වුණත් එක්තරා මට්ටමකින් ගොඩකුඹුරු මහත්මයා කාලේ ක්‍රියාත්මක කරන්න බොහෝ කටයුතු කරනවා. මේක අපිට පෙනී යන්නේ උඩවලවේ ජලාශයට යට වෙන පුරා විද්‍යා ස්ථාන ගොඩකුඹුර ඒ පෙර පරි ඒ පසන් පාර්කන් මේකට උඩවලව ජලාශයට වෙන ඉතාම සීමිත ප්‍රමාණයක් තියෙන කියලා ඔහුගේ අනුබලය ලැබෙනවා ජලාශය ඉදිකරන්න. ඔහුගේ කාලේ සිදු වුණු අඩුපාඩු කීපයකට මතක කරොත් හොඳයි. ඔහු අර ශිස්තියරි වගේ පස් ස්තරායනයේ පිළිබඳව එහෙම නැත්නම් අපි කැණීමක් කරනකොට අපි කියනවා සිරස් ඉතිහාසය සහ තිරස් ඉතිහාසය කියලා. හොරිසොන්ටල් හිස්ටරි ඇන් වර්ටිකල් හිස්ටරි කියන එක මේ අංශ දෙක පිළිබඳව ගොඩකුඹුරගේ අවධානය ඉච්චර යොමු වෙන්නේ. මේක එක්තරා ආකාරයකින් කුතුහලයේ දරන කාරණයක්. මොකද ගොඩකුඹුර මේ වැඩ කරපු කාලේ බ්‍රිතාන්‍යයේ මේ අදහස් බොහොම දියුණු වෙලා තිබුණා. බ්‍රිතාන්‍යයේ ගොඩක් වෙලාවට මේ නව පුරාවිද්‍යා මූලධර්ම පෝෂණය වුණේ මහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකාවේ. මහා බ්‍රිතාන්‍ය ඒ අනුව නව පුරාවිද්‍යාව බිහි කිරීමේ පුරෝගාමී මෙහෙවරක් කළා. මේ මේ පසුබිම යටතේ වැඩ කරපු ගොඩකුඹුරයන් මේ අදහස් උකහා නොගැනීම එක්තරා ආකාරයෙන් කුතුහලයේ දනවන්නක්. මං කිව්වා වගේ සම්පූර්ණෙම නෙවෙයි, සෑහෙන තරම් මේකෙන් ඔහු නව පුරාවිද්‍යා දැනුම පාවිච්චි කළත් ඒ ප්‍රමාණවත් වන්නේ නැති විදියකින්වත්. ඉන් පසු කාලෙත් මේ මේ ස්තර විද්‍යාත්මක කැණීම් ආචාර්ය දන්නියගලගේ අනුරාධපුර ගෙඩිගේ කැණීම දක්වා සැලකිය යුතු මට්ටමකින් සිද්ධ වෙන්නේ නැහැ ස්තර විද්‍යාත්මක කැණීම්. මං හිතන ප්‍රධාන වශයෙන් මට කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔහු 1967 දී විශ්‍රාම යනවා. ඔහුගේ සේවය 67 අවසන් වෙනවා. ඔහු අවසනාවට ඔහු 1907 ඔහු උත්පත්ති ලබන්නේ. ඔහු 1977 මට මතක හැටියට ඩිසెంబර් 7 වෙනි දින අභාව ප්‍රාප්ත වෙනවා බුරුමේදී. බුරුමේ සිටියේදී බුරුමේදී අභාව ප්‍රාප්ත වෙනවා. මේ ඔහුගේ උපන්දින ඉතාම ළඟයි. තව දවස් කීපෙකින් ඔහුගේ උපන්දින එළඹෙනවා. මේක මම හිතන්නේ මේ දේශනේ මම හිතන සංවිධානය කරන්න ඇත්තේ ඒක වෙන්නට පුළුවනි. ගොඩකුඹුර කරපු කාර්යභාරයේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරාම සාකච්ඡා කර තියෙයි. නමුත් ඔහු කරපු කාර්යභාරය ඉතාම විස්තරාත්මකව කතා කිරීම සඳහා විශාල කාලයක් වෙයි. එතරම්ම දැවැන්ත කාර්යභාරයක් ඔහු අතින් ඉෂ්ට වී තිබෙනවා. ඒ නිසා ඔහු පුරාවිද්‍යා ශාස්ත්‍රයේ ඉතිහාසයේ පුරාවටම කිසි විදිහින් අමතක කරන්න බැරි චරිතයක්. සාමාන්‍ය මහජනතාව අතරින් සැඟවී සිටියත් ඔහුගේ මෙහෙවර අතිවිශිෂ්ටයි. පුරාවිද්‍යාඥයන්ගේ නිසිපැසුම අවධානය යොමු ලැබුණත් ඔහුගේ සේවය අතිවිශිෂ්ටයි. ඔහු ගිය පාර තවදුරටත් ඒ මාර්ගය ඔස්සේ අපි පුරාවිද්‍යා කටයුතු ඉදිරියට ගෙනියනවා. ඒ සඳහා ඔහුගෙන් ලොකු බිරියක් ගොඩකුඹුර පාලනය තුනින් සැලසලා තියෙනවා පුරාවිද්‍යා ශ්‍රේෂ්ඨයට. මම මෙතනින් මගේ දේශනය සමාර කරනවා. බොහොම ස්තුතියි. ඩොක්ටර් මාලනී මයික් එක මියුට් වෙලා තියෙන්නේ. දැන් කොහොමද එනවද? දැන් හරි ඩොක්ටර්. අපි බොහෝ කරුණු දැනගත්තා. ඒ වගේම මට මතක හැටියට මේ ගොඩකුඹුරු මහතා ටිකක් සාමාන්‍යයෙන් තමාගේම අදහස් වලට කටයුතු කරපු කෙනෙක් කියලා මට මතක හැටියට මේ එම්පද මේ උගක් අවස්ථාවලදී ඌ තමාගේ මතය ස්ථිර කළා මට මතකයි. විශේෂයෙන් මේ මෙතන දේශපාලනඥයන් පස්සේ යනවට වැඩිය උගක් මේ තමන්ගේ වැඩ කොටස ඉටු කරගෙන පුරාවිද්‍යාවට සේවයක් කළා කියලා මට හිතෙනවා.
මහිත ඔබ කැමති නම් අපි අපිට ප්‍රශ්නයක් දෙකක් අහන්න පුළුවන් එහෙම ඉන්නවා නම් කවුරු හරි දැන් අවස්ථාව මේ ප්‍රශ්නයක් අහන්න මට තව එකක් කියන්න හිතුණා මේ ගොඩක් මේ බුරුමේ පිළිබඳ මියන්මාර් පිළිබඳ හරි ආදරයක් තිබුණා එතුමා කෙරෙහි එතුමා අවසාන වශයෙන් කියලා තිබුණා මට මේ බුරුමේ ගිහිල්ලා මේ මිය ගියත් කමක් නැහැ කියලා අන්න ඒ වගේ අදහසක් ඒ වගේම ඒකත් ඉෂ්ට වුණා කියලා මම එදා ඒ කියන්නේ බුරුමේට ගිහිල්ලා ඒදී රෝගාතුර වෙලා අභව ප්‍රාප්ත වුණා ඒතර මිහිදන් කරේ මේ බුරුමේම ඒ උගේ අදහස ඉෂ්ට වුණා කියලා මම හිතනවා දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහනවා නම් මුදිත කරුණාමනි මහත්මයාට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න බොහොම ස්තුති ප්‍රශ්නයක් නම් නෙමෙයි මම ඌන පූර්ණයක් කරන්න කැමැත්තක් තියෙනවා මේ රාජකීය ආසියාතික සමිතියේ සම්බන්ධතාවය පිළිබඳව චාල්ස් ගොඩකුඹුරේ මහත්මයාගේ 1935 අවුරුද්ද තමයි රාජකීය ආසියාතික සමිතියේ සමාජිකත්වය ලබන්නේ ගොඩකුඹුරේ මහත්මයා ඒ වෙනකොට ඔහු एम ए उपाधि लबलत नह नमूत एक दसटे तम एम ए उपाधि लबन लंडन विश्वविद्यालय बहुम ऐत कालम राजकीय आसियातिक समिति सामाजिक लबन इट पास एक दसि हतली हतरे वे कालिक तम राजकीय आसियातिक समिति सगरावट मुलिम लिपि अक्लिया लिपिय मम क्यूत जातक अटुआ घटपद सर जी डी बी जयतिलक लियपु एडिट करपु एक संबंधे रिव्यू एक क्लीनो जर्नल ऑफ रॉयल एशियाटिक सोसाइटी एक पटांगण राजकीय आसियातिक समिति अत्यक भूम संबंधता एकदम से हतलिस अटेदी राजकीय आसियातिक समिति गरु समलेखम लेस पत्तेनो हतलिस अटे पत्तेला एकदम से पनस्तुने वर्षे दक्वाम समलेखम हेरीट कटित करनो राजकीय आसियातिक समिति हेट इकेदी विधायक सभी के दूर पत्ला हेट तुन दक्वा विधायक सभी के दूर कटयत करना ईट पास नवतत्ताप हेट तुने दी राजकीय आसियातिक समिति उपसभापति दूर पत्ला हेट हता वृद्ध दक्वा उपसभापति दूर कटयत करना हेट हते दी जून मासे पश्विनी राजकीय आसियातिक समिति लंका शाखा सभापति दूर पत्थला हेत्तवाम ए दूरे हबोनो अतरे एकदासमसी हेट अटे राजकीय आसियातिक समिति इदिरे सभापति देशने पात्तनो एतुमा नवंबर मासे विसी नमविनिदा ए देशने विशेष देशने मुकद History of Archaeology in Ceylon කියලා තමයි දේශනේ පවත්වන්නේ. ඒක පළ වෙනවා ඒ දේශනේ පසුව පළ වෙනවා 1969 කලාපේ පළ වෙනවා. ඒත් එක්කම නැවතත් රාජකීය ආසියාතික සමිතියේ සංවත්සර රැස්වීමේ හඳුන්වා දීමේ දේශනය එතුමා 1970 දී සභාපති හැටියට කරනවා. ඒකත් පළ වෙනවා 125 වෙනි සමරු කලාපේ 1970 පළ වෙනවා. ඉතින් මේ විදිහට ඉතාලම समीप संबंधे राजकीय आसियातिक समिति अत्यन यतुमा पिलिबंधव अंगिता अनुस्मरणे किरीमट इताम युक्ति युक्त एक मंगिता अभी नवत नवत मत कलयुत चारितख्याट मम हिता संधान करे मम श्रुतिवंत आचार्य सेनरा दिशा अंत එතුමා පිළිබඳ නැවත ස්මරණය කිරීම සඳහා අපිට අවස්ථාව ලබා දෙන මම චූටි නිවැරදි කිරීමක් කරන්නත් අවශ්‍යයි 77 දී එතුමා අභාව ප්‍රාප්ත වෙන්නේ බුරුමේදී බුරුමේ එතකොට රැන්ගුන් රජයේ ආරාධනය පිට පුරාවිද්‍යා පර්යේෂණයක නියැලලා ඉන්නවලට පෙබරවාරි මාසේ 77 පෙබරවාරි මාසේ 9 වෙනිදා රැන්ගුන් නුවරදී අභාව ප්‍රාප්ත වෙනවා अब युमा मरनेट पेर इलीम कर लतीनो
මරණයට පත් වුණ දවසේම බුරුමේදී අවමගුල් කටයුතු සිදු කරන්න කියලා ඒ අනුව ඒ ඒ අවමගුල් කටයුතු එදාම සිද්ධ කරනවා. මේ පිළිබඳව තමයි මට කියන්න ඕන කළ තිබෙන්නේ. බොහොම ස්තුතියි. ස්තුතියි මුදිත. තවත් ප්‍රශ්න තියෙනවා නම් දැන් වෙලාව වෙන නිසා පිළිනැසුත් හොඳයි. මේ මම හිතෙන් දැන් අපි අපි ස්තුති ස්තුති කරමු ආචාර්ය සෙන්දත් දිසානායකට. මේ මැඩම් මම බෝහිංගම ආචාර්ය බෝහිංගම කතා කරමු. හරි මට පොඩි කාරණාවක් පළමුව මම සමාවිල්ල මොකද මට දැන්ටත් විදුලිය නැති නිසා මේකට සම්බන්ධ වෙනවා දැනුත් විදුලිය නැතුව තමයි කරුවල ඉන්නේ මේ අපිට විදුලිය කපලා ඉන්නස මම කනගාටුන මූල් කොටස මට මිස් වුණා මේ සෙන්ඩස්ගෙන් මට දැනගන්න තියෙන එක කාරණාවක් තමයි ඔබතුමා කිව්වා මේක හරි ඉන්ටරෙස්ටිං මොකද මීට කලින් මගේ අවධානයට යොමු වෙලා නැහැ යම් ආකාරයක මම නිවැරදි කරන්න මොකද මම මගේ විදුලිය නැති නිසා මගේ සම්බන්ධතාවය එච්චර හොඳ නැතුව තිබුණේ සම්බන්ධනේ මම පස්සේ යම් ආකාරයට මේ නවපුරා විද්‍යාවේ ආභාෂයේ ශ්‍රී ලංකාවට ගෙන ඒමට එතුමා කටයුතු කළා වගේ කියන අදහසක් ප්‍රකාශ කළා නේද ඔව් 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 නෑ ඒක මේ මේ ඇත්තම නවපුරා විද්‍යාව කියන සියලුම අදහස් ලංකාවට ඔහුගේ මාර්ගෙන් ආවේ නෑ ඇත්තම ඒක ඒ පිළිබඳ යම් යම් අදහස් ආවා දැන් උදාහරණයක් ඇතර ඌ මේ එකක් මෙහෙමයි එකක් ලන්ඩන් නගරයේ ඔහු කළ ඔහු සේවය කිරීමත් එක්ක එහි ආභාෂය යම් තාක් දුරට ලබන්නට ඇති කියන අදහස අපි ගන්න පුළුවන්කම තියෙනවා මොකද ඔහු එක අවස්ථාවක කියනවා මේ විද්‍යාත්මක කණින් මීට අඩ 800 වසරකට පිට සිද්ධ වුණේ නැහැ ඉන් පසුව මේ කිසිම උනන්දුවක් තිබුණේ නැහැ 800 වසරකට පෙර විද්‍යාත්මක කණින් කියන කාරණේ සම්බන්ධයෙන් නමුත් දැන් වෙනකොට මැටිබඳුන් උඩු කෑලි සිප්පි අනාදිය පවා කණීමකදී අවධාරණයට යොමුනවා කියන කාරණේ ඔහු කියනවා ඒත් එක්කම ඔහුට තවත් ඔහුගේ පසුබිමේ තවත් දැවැන්තයන් දෙන්නෙක් මේ කාලේ වැඩ කරන එකක් තමයි කියන තමයි ශේස්තියරි ඔහුගේ ගොඩකුඹුරේගේ පාලන කාලයේ මුල ශේස්තියරි මේ කණීම වල නිරත වෙනවා පේරාදෙණිය කැම්පස් එකේ සිසියන්ගේ සහභාගීත්වය ඇතුව ඔහු ඉස්තර විද්‍යාත්මක කණීම් පිළිබඳ පුරෝගාමී හැට සම්මුණට පුළුවන් ඒත් එක්කම 1967 දී විමලා බෙග්ලි කැණීම් කරනවා කන්දරෝඩි මේ විමලා බෙග්ලි කැණීමුත් සෑහෙන තරම් පුරා විද්‍යාත්මකව ඉහළින් ඇගිය යුතු කැණීම් මේ වගේ ඔහු ඇසුරු කර ලංකාවේ කටයුතු කළ විදේශිකයන් ඇසුරෙමුත් ඒ වගේම ඔහු කාලයක් ගත කළ ලන්ඩන් නගරයේ අපි දන්නවා ලන්ඩන් නගරයේ මහා බ්‍රිතාන්‍ය ලෝකයේ නවපුරා විද්‍යාව අදහස් පහළ වුණු මුල්ම රටවල් දෙකෙන් එකක් මහා බ්‍රිතාන්‍ය සහ එක්සත් ඇමරිකා එක්සත් ජනපදයේ ඒ ආභාෂය ඒ තුලින් එන්න ඇති කියන ඉංගිය අපිට දෙන්න පුළුවන් නමුත් නවපුරා විද්‍යාවේ ආභාෂය නිසි පමණට අපිට අවශ්‍ය පමණට ලැබුණේ නැහැ පැහැදිලිවම සම එක එක අදහස හරි වටිනවා දැන් මට يعني මම මේට කලින් මම පුරාවිද්‍යා ඉතිහාසයේ උගන්නන කෙනෙක් විදියට දැන් 1948 තමයි එතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය කරලා ඉවර කරන්නේ ඔව් ඔහුගේ අධ්‍යාපනයේ පැත්තෙන් බැලුවොත් ඊට පෙර දැන් 40 දශකයේ අවසාන භාගයේ වෙනකොට නවපුරාවිද්‍යාව කියලා අපි කියන මේ අදහස් ආරම්භ වෙන්නේ 60 දශකයේ 62 තමයි පළවෙනි අතරම ලිපි අපි බැලුවොත් එහෙම ඉයන් හොඩගේ ඇමරිකාවේ. ඔව්. ඊට පස්සේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලෙදී මේ ගැන කතා කරන ක්ලාග්ගේ ආටිකල්ස් පළවෙනි එක 1973. ඔව්. එතකොට ඊටත් පස්සේ තමයි 48 විතර ඇමරිකාවේ යම් ආකාරයක අදහස් ලියවෙනවා ඒ ගැන වෝල්ට ඩබ්ලිව් ටේලර් වගේ අය. හැබැයි ඒවා එංගලන්තෙට තාම ඒ වෙනකොට ඇවිල්ලා තිබුණේ නැහැ. එතන දැන් එතුමාට ඊට පස්සේ ඒ ආභාෂය ලැබෙන්න ඕනේ එහෙමනම් ඒ කියන්නේ 60 දශකයේ අවසාන භාගයේ 70 දශකයේ මුල් භාගයේ තමයි එංගලන්තෙට මේ අදහස් එන්නේ. දැන් මේ කාලෙම ඉන්දියාවේ හිටපු HD සංඛාලියා 1978 වෙනකන් මේ අදහස්
ගැන ඉන්දියාවට ඇවිල්ලා තිබුණෙත් නැහැ. ඉතින් යම් ආකාරයක මේ අදහස් ලංකාවට මෙතුමා ආශ්‍රය කරපු අය සහ ඊට පස්සෙත් ආචාර්ය උපාධියෙන් පස්සේ ඉංගලන්තයේ සම්බන්ධතා අතහැරෙන විදිහක් නැහැ නේ. ඒ නිසා සමහර මේ අදහස් ආවා නම් ඇත්තටම ඒ ගැන අවධානය යොමු කිරීම හරි වැදගත්. ඒ ගැන නැවත අපි හිතා බලන්න ඕනේ. අපි ලංකාවේ පුරාවිද්‍යාව ඉතිහාසය උගන්වද්දී මේක අපි එකතු කරන්න අවශ්‍යයි කියන එකයි මට කියන්න ඕනේ වුණේ. මමත් ඒ පිළිබඳව අදට අවධානය යොමු කරන්න කැමති. මේක එහෙමනොත් එහෙම අතන දකුණු ආසියාව සමහරලාවට පළමු අවස්ථාව වෙන්න පුළුවනි නව පුරාවිද්‍යාවේ ආභාසයේ ඍජුව හෝ වක්‍රව එන. ඔව් ඒකයි දැන් ඇත්තටම මේ මේ අපි දන්නවා මේ ගොඩක් වෙලාවට ඉස්සර විද්‍යාත්මක ගැනීම් උනත් දිශාකාරව ආරම්භ වෙන පළවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේනේ. ඉතින් ඒ ඒ ඒ ආභාසන පැහැදිලිව දැන්ලා කියන මොකද ඔහු අර ගොඩකුර කාලේ ඔහු කරපු ශ්‍රී මහා බෝධිය ගැනීම ඔහු කරන්නේ බොක්ස් ක්‍රමයට. ඒ නිසා අපිට කියන්න පුළුවනේ ඒ සාම්ප්‍රදායික පුරා විද්‍යාවේ ආභාසය එක්තරා මට්ටමකින් උපයෝග කරගත්ත තමන්ගේ කැණීම් වලදී. ඔව් දැන් විමලා බර්ග්ලේ එන්නේ වෙන ධාරාවකින් ඇත්තටම නේද? විමලා බර්ග්ලේගේ පුහුණු ඔක්කොම ඇමරිකාවේ නේද මම දන්න විදිහට. ඒතර ඇම නේද සර්? ඔව් ඇමරිකාවේ. එතකොට විමලා බර්ග්ලේට ඇමරිකාව තුල මේ අදහස් සාකච්ඡාවල අතුර මම දන්නේ කොච්චර දුරට දැන් ഇതു මියගේ ශිෂ්‍යව මගෙත් එක්ක හිටියකට යා කැණීම් කරපු තැන්වල ඉරිපා මගෙත් එක්ක ඉගෙන ගත්තා අය. එතකොට නව පුරා විද්‍යාවේ අර්ථයෙන් නොඋනත් නූතන පුරා විද්‍යාවේ අදහස් එතුමියට තිබුණයි කියන එක නම් පැහැදිලි කන්තරෝදී කැණීම් වලින් වගේම ඉන්දියාවේ කරපු ඇතම් අධ්‍යයන වලින්. නමුත් කොහොම වුණත් මම හිතන්නේ මේ අදහස් හරි වටිනවා. අපි පුරා විද්‍යාවේ ලංකාවේ පුරා විද්‍යාව ඉතිහාසය ලියනකොට මම හිතන්නේ ආචාර්ය ජර්ණියගල ලියපු ලංකාවේ පුරා විද්‍යාව ඉතිහාසෙවත් මේ අදහස් එකතු වෙලා නැහැ. ඒ නිසා අපි විශ්වවිද්‍යාල වලට මේ ගැන අපි අදහස් ඒ කියන්නේ නැවත අවධානය යොමු කරන්න ඕනේ කියලා කියන බොහොම ස්තුතියි අදහස් මතු කිරීම සම්බන්ධයෙන්. මම මේකටම මම පුංචි අදහසක් ඉදිරිපත් කරන්න නම් එක ලිපියක් එතුමා සඳහන් කරනවා 1964 දී ලිපියක් ලියනවා හෙමිස්ෆයර් කියන සංගරාවට ඒෂියන් ඕස්ට්‍රේලියන් view points and ideas කියලා ඒකේ ආකියොලොජි ඉන් සිලෝන් කියලා ඒකෙත් සාමාන්‍යයෙන් ලංකාවේ නව පුරාවිද්‍යාව ඒ කාලේදී ගොඩනැගීම පිළිබඳව සඳහන් කරනවා. ඉතින් ඒ ගැනත් ඔකට මම හිතන්නේ එකතු කරන්න පුළුවන් දෙයක් ඒක. මුදිත දැන් මේ නව පුරාවිද්‍යාව කියලා කියන එක මේ වෙන න්‍යායාත්මක දාර්ශනික සාකච්ඡාවක්. ඒකෙන් අදහස් කරන්නේ පුරාවිද්‍යාව يعني නව කියන එකකින් අදහස් කරන්නේ අලුත් ඒක නවීකරණය කරා කියනට වඩා එතන වෙනම මානයක් ගැන වෙනම මානයක් ගැන ඒක වෙන දාර්ශනික වර්ධනයක් පුරා විද්‍යාව ඇති වෙච්ච ඒක 1960 ගණන් වල 70 දශකයේ තමයි ආරම්භ වෙන. ඒතර ඒක ලංකාවට ආවද කියලා කියන නමුත් මම හිතන්නේ මම මුදිතත් මම හිතන් හිටිය කොහොමද කතා කරන්න මේ කියනේම අපේ ලංකාවේ පුරා විද්‍යාව ඉතිහාසෙට එන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මුදිත අවංකවම මටත් අවධානය යොමු වෙලා තිබුණේ නැහැ. දැන් මුදිත කියපු මේ ආටිකල් දෙක ලංකාවේ පුරා විද්‍යාව ඉතිහාසය අපි ඉගෙන ගන්නෙත් ආචාර්ය දැරණියගල ලිව්වා කම්ප්‍රිහෙන්සිව් හිස්ටරි එකක්. ඔව් ඒක තමයි අපි කියවන්නේ. ඒකට පදනම් වෙච්ච ඇතැම් දේවල් කියලා. හැබැයි ඔය ලිපි මගේ අවධානයටත් යොමු වෙලා තිබුණේ නැහැ. මේ සාකච්ඡා වැදගත් වෙන්නේ අන්න ඒ නිසායි. බොහොම ස්තුතියි ඒක මතු කරාට. තවත් ප්‍රශ්න තිබෙනම් අහන්න. දැන් මම හිතන්නේ අපි ආරාධනා කර සිටිනවා ඇෂි ඩිවර්ස් මහතාට ස්තුති කතාව කිරීම සම්බන්ධ. අපිට කාලය තියෙනවා නම් මැඩම් තව එක කාරණයක් මතු කරන්න කැමැත්තක් තියෙනවා මම. ගොඩකුමර මහත්මයා සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳව සහ චූල සාහිත්‍ය පිළිබඳවත් ඉතාම හොඳ එකතු කිරීමක් කරා. ඉතින් ඒකත් මං හිතන්නේ අපි මතක් කළ යුතු කාරණයක්. මොකද ජානකී හරණය වගේ එකක් සංස්කෘත මහා කාව්‍යයක් සංස්කරණය කරනවා වගේම එතුමා ඒ කියන්නේ ජානකී හරණය පර්ණවිතානයන් එක්ක එකතු වෙලා ඉංග්‍රීසි භාෂාවෙන් උත් කරනවා. ඊට අමතරව සිංහල භාෂාවෙන් ගොඩකුරු මහත්තයා සම්පූර්ණයෙන්ම පරිවර්තනයකුත් කරනවා. ඉතින් ඊට අමතරව බැලුවොත් එහෙම අපි
කිරම ධම්මානන්ද හිමියන්ගේ කවු මුතුහරණකොත් නොහොත් කාංචන දේවි කතාව කියලා පොතක් කරනවා. ඒ ඒක සංස්කරණය කරනවා. ඊළඟට මිදල්ලව කෝරාවගේ තිසර සංදේශය සංස්කරණය කරනවා. ඊළඟට සමන්ත කූට වර්ණනාව සංස්කරණය කරනවා. ශාසනාව තීර්ණ වර්ණනාව කියන එක ඉතා හොඳ වටිනා ග්‍රන්ථයක් ඒක සංස්කරණය කරනවා. මේ විදිහට මහා සාහිත්‍යයයි චූල සාහිත්‍යයයි ඊටත් අමතරව ගී සාහිත්‍යය සහ වෘත්තගන්ධි සම්බන්ධයෙන් රති විරහ කවි පොත් සම්බන්ධයෙන් ආදි වශයෙන් සරංගදර කතාවත කියලා පොතක් ඒ ආදි වශයෙන් ඊශ්වරමාලය බොහෝ තියෙනවා මේ එතුමත් එක්ක සිංහල සාහිත්‍යයත් එක්ක බොහොම සමීප සම්බන්ධය කියන එක මම හිතන්නේ ඒකත් එක ධාරාවක් පුරාවිද්‍යාව පැත්තරම වගේම සිංහල සාහිත්‍ය පිළිබඳව කරන ලද දායකත්වය කියන එකත් අති විශාල ව අගය කළ යුතුයි කියලායි මම හිතන්නේ මම හිතන්නේ ඒකත් මේ වගේ සාකච්ඡාවකින් මතු කරන්න ඕන කියන එකයි මම අදහස් කරන්නේ. බොහොම ස්තුති. ස්තුති. ප්‍රශ්න නැත්තම් මේ සෙන්රත් බණ්ඩාර දිසානායක ඔබට ස්තුති. ඉතාමත්ම විශිෂ්ට කතාවක් අපිට අහන්න පුළුවන් වුණා. ඔව් සෝරි. Thank you very much, Sendrat Dissanayake. It was a very interesting discussion and very interesting talk because you brought out a lot of items, a lot of facts about Mr. Godakumura, which very few of us had actually known. So I think that was very important. Plus also the fact that he was very close to people. I think that was something that was very, very sure. And I personally feel that the archaeological department should very seriously bring out those little booklets that he wrote, you know. They're not available now, but I'm sure a lot of school children and so on would be very interested in reading those articles. I think that is a very important aspect which the archaeological department can look at. So, sir, thank you very much, Sandra, for that extremely visionary talk on Dr. Godakumura. Thank you very much, Mudita and Danesh, for the series that you have put up. And I hope that very soon we can bring this out in the press and make a booklet out of this series that you have brought out. Thank you, Marley Dias, as president. And the secretaries and all the other people in the committee for their basically interest and commitment to ensure that these series are continued. It is part of the 175th year series, so it's a very important series. And I hope that also I thank Anuruddha for the access to the Zoom facilities and so on. Anuradha, thank you very much. I think. Do you have something coming up next month as well, Mudita? Mudita, ina maase tava kathaawak tiyeda? No, we have been trying to. We have one sort of, you know. Actually, we wish to have two more memorial lectures, but we will have a public lecture next week. Yeah, there is a public lecture series thing, and also Professor Karuna Kusuma Kanuratna has agreed, so we need to sort of pursue that. And the P.P. Dharanigalava. P.P. Dharanigalava, yeah. So, we will have these, yeah. So thank you very much, all of you, for the help that you have given the RAS to bring out these lecture series. And also very special thank you to Dr. Sendrat Bandar Dissanayake. And I wish you the very best in your new appointment at the University of Kelenia. Thank you very much, sir. Thank you. I think that brings us to the end of the, yes, of the thing. I think Malini. It can be adjourned now. We can.